ආයුබෝවන් සුබ මධ්‍යහනක් ඔබ ස්වාධින් රූපහණී මධ්‍යහන පුවත් විකාශය සමගින් මුලින්ම අවධානය ප්‍රති සිරස්තල වෙත ආකල්ප වෙනස් කරගෙන සංවර්ධන පෙරලියකට සූදානම් වන්න ජනපතිගෙන් ඉල්ලීමක් කෝටි 11ක් වටිනා කහතොගයක් ලූමෙන්ඩල් පොලිසියේ ගෙනාපු රිස්විත් අත්අඩංගුවේ කහපොල සුරංජිත් කුඩුත් එක්කම පොලිස් දැලේ කාලගුණයේ අයහපත් මුහුදු යාමෙන් බලකින්න දීවරයින්ට උපදෙසක් බ්‍රසීලයේ පෙන්ටනල් තෙත්විමෙත් වර්ග කිලෝමීටර 24000ක් ලැබුගින්නෙන් විනාශයි මුලින්ම දේශීය පුවත් රටටම ඇති ප්‍රශ්නය සියලු දෙනා වැඩ නොකිරීමයි ආකල්පමේ වෙනසක් සමග සංවර්ධන පෙරලියකට සූදානම් වන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා ජනාධිපතිතුමා මෙම ඉල්ලීම සිදු කළේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම සහ ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්තන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳවයි සාකච්ඡාව පැවැත්ුණේ නිවාස මිලදී ගැනීමට 6.25ක පොලියකට 30 වසරකින් ගෙවි අවසන් වන පරිදි රාජ්‍ය බැංකු මගින් ණය දීමේ ක්‍රමයක් සකස් කරන බවද ජනාධිපතිතුමා මෙහිදී පැවසුවා. මධ්‍යම පාන්තික මහල් නිවාස ඉදිකිරීම සඳහා අමාත්‍යාංශයට අවශ්‍ය ඉඩම් නොමිලේ සැපීම අරමුණයි. උතුරේ සුබසාධන කඳවුරු 22ක අවතෙන් වූ පවුල් 409ක් සඳහා නිවාස තනා කඩිනමින් යලි පදිංචි කරන ලෙස ජනාධිපතිතුමා මෙහිදී උපදෙස් ලබා දුන්නා. කොළඹ හා තදාසන්න නගර කිහිපයක පවතින ඉදිකිරීම් කඩිනමින් අවසන් කළ යුතු බවද ජනාධිපතිතුමා අවධාරණය කළා. පාරවල් විශාල ප්‍රමාණයක් හදනවා, බ්‍රිජස් විශාල ප්‍රමාණයක් හදනවා, ගෙවල් දැන් හදනවා, වෝටර් ප්‍රොජෙක්ට්ස් තියෙනවා, වැව් හදනවා. ප්‍රයිවට් සෙක්ටර් එක වුණත් ක්වොලිටි එක නැහැනේ, වැඩක් බාර දුන්නම හැමදාම යන අර පාර දැන් මාස කීයක්ද? ඒක පොඩ්ඩක්වත් හදන්නේ නැහැ. ඉතින් එහෙම වුණාම ඒක ගවර්න්මන්ට් නෙමෙයි, කොන්ට්‍රැක්ටර්ස් ලා ඔක්කොම ප්‍රයිවට් සෙක්ටර් එකට දීලා තියෙන්නේ. හැබැයි වැඩ කරන්නේ නැහැ. මේක තමයි මේ අපේ මුළු රටේම තියෙන ප්‍රශ්නේ, වැඩ නොකිරීම. ප්‍රයිවට් සෙක්ටර් එක වේවා ගවර්න්මන්ට් සෙක්ටර් එක වේවා කරන්නේ නැහැ වැඩ. දැන් මේ කොළඹ වුණත් බැලුවම විශාල බිල්ඩින්ග් ටිකක් තියෙනවා, වැඩ නම් යන්නේ නැහැ. ඉතින් මේවා පුෂ් කරවන්න වෙනවා. හැදෙන්න තියෙන බිල්ඩින්ග්ස් ටික හදන්න ඉක්මනට. ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව යලි පණ ගැන්විය යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී පැවසුවා. රට පුරා පවුල් 526,000කට අධික සංඛ්‍යාවකට වැසිකිලි නොමැති බව ආර්ථික පුනර්ජීවනයේ පිළිබඳ ජනාධිපති කාර්යසාධක බලකායේ ප්‍රධානි බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී පෙන්වා දුන්නා. ග්‍රාමසීම වසම් මට්ටමේ නිවාස 14,022ක් ඉදිකිරීමින් පවතිනවා. මේ අනුව 2024 අවසානයේට පෙර අඩු ආදායම්ලාභී පවුල් 70,100කට හිසට සෙවන සැලසෙන බවයි රාජමාතේ ඉන්දික අනුරුද්ධ මහතා මෙහිදී පැවසුවේ. දිස්ත්‍රික් මට්ටමින් නව නිවාස එකක 1,500ක් ඉදිකිරීම ඉලක්කයයි. වැරළවත්ත, මිහිඳුපුර, පරංගියා කුඹුර, දහයියාගම, මත්තේගොඩ, සොයිසාපුර සහ තංගල් යන නගර කේන්ද්‍ර කරගනිමින් එම නිවාස ඉදිකරන බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවා. මෙරටට නීති විරෝධීව ආනයනය කළ විශාලතම කහතොගය බ්ලූමෙන්ඩල් පොලිසිය මගින් අත්අඩංගුවට ගත්තා. එම ප්‍රමාණය කිලෝග්‍රෑම් 33,000ක්, වටිනාකම රුපියල් කෝටි 11කට අධිකයි. පොලිසියට ලද තොරතුරුකට අනුවයි බ්ලූමෙන්ඩල් ප්‍රදේශයේ ගබඩා සංකීර්ණයක අඩි 40ක් දිග කන්ටේනර් තුනක තිබී මෙම කහතොගය සොයාගෙන ඇත්තේ. මීට අමතරව මෙම කන්ටේනර් තුල තිබී උඳු කිලෝ 3000ක්ද වීදුරු තොගයක්ද සොයාගෙන තිබෙනවා. මෙම නීති විරෝධී කහතොගය ඩුබල් රාජ්‍යයේ සිට මීට දින 3කට පෙර ශ්‍රී ලංකාවට ගෙන්වා ඇති බවයි හෙළිවැත්තේ. මෙම බහණ්ඩතොගය ආනයනය කර ඇති බව කියන මට්ටකුලිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු වන මොහමඩ් රිස්වියානාය ඇතුළු 7 දෙනෙකු බ්ලූමෙන්ඩල් පොලිසිය මකින් අත්අරංගුවට ගෙන තිබෙනවා. බස්නාහිර පළාත බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු නිලධාරීන් මෙම බහණ්ඩ පරීක්ෂා කළා.
මේ අපදඟුට ගත්ත කහතුගේ වටිනාකම රුපියල් කෝටි 11ක් පමණ බව දැනගන්න ලැබිලා තිනවා. ඒ අනුව මේ ආකාරයට වංශනික ලෙස කහතුගේ වරායෙන් එළියට අරගෙන ඉවරලා මේ විදිහට පිටත් කරන්නට සම්බන්ධ වෙච්ච කූඩ ව්‍යාපාර සමග පිටපස සිටින සියලුම පුද්ගලයන්ව කෙටි කාලයක් තුළ අපදඟුට ගැනීම සඳහා පොදු විමර්ශනයක් අපි ආරම්භ කරලා තියෙනවා. මේ කහතුගේට අමතරව උඳු වටවලා තිබ්බා. ඒ වගේම වීදුරු සහිත ලී රාමු අසුරලා ඉතාම සූක්ෂම ලෙස ගෙනියාමට සැලසුම් කරලා තිබේ. සාමාන්‍ය මහමාර්ගයේදී මේක පරීක්ෂාවට ලක් කරන පොලිස් නිලධාරියෙකුට වෙනත් ආරක්ෂක සංස්ථා බස්නාහිර පළාතේ සිදු කළ මද්‍රව්‍ය වැටලීම් වලින් වැඩිම සංඛ්‍යාවක් සිදු කර ඇත්තේ හෙරොයින් සම්බන්ධවයි. එම සංඛ්‍යාව 143ක්. මේ අතර විදේශගතව සිට හෙරොයින් ජාවාරම් මෙහෙවන ධර්මසිරි පෙරේරා යන අයගේ ගෝලයක වන කහපොළ සුරංජි යන අය පිළියන්දල බටකැත්තර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙනුණා. ඒ ජීව අත්බෝම්බයක් සහ හෙරොයින් ග්‍රෑම් දෙකක්ද සමගයි. අක්කරේපත්තුව ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන් එක් අයෙකු හෙරොයින් ග්‍රෑම් දෙකක් සමග අක්කරේපත්තුව පරණ සිනමා ශාලා මාර්ගයේදී අත්අඩංගුවට ගෙනුණා. ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනෙක් පුද්ගලයා අක්කරේපත්තුව නගරයේදී අත්අඩංගුවට ගෙනුනේ හෙරොයින් ග්‍රෑම් 120ක්ද සමගයි. රුපියල් 54,000ක් සහ ඩිජිටල් කුඩා තරාදියක්ද සැකකරුවන් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. අම්පාර දිස්ත්‍රික්කයේ තුල මත්කුඩු ජාවාරම් මෙහෙවා ඇත්තේ අක්කරේපත්තුව ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරුවන් දෙදෙනා බවයි මූලික පරීක්ෂණවලදී හෙළිව තිබෙන්නේ. මද්‍රව්‍ය වැටලීම් නිසා මත්කුඩු හිග හේතුවෙන් මත්ලෝලීන්ට වේදනානාශක පෙති අලෙවි කළ දෙදෙනෙකු දඹුල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගැනුණා. ඒ කාන්තාවක සහ තරුණයෙකුයි. වර්ග 6කින්ුත් පෙති 823ක් ඔවුන් ළඟ තිබී සොයා ගැනුණා. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ආසන්නේ ලොතරැයි අලෙවි කරන කුටි හරහා මෙම පෙති වර්ග බෙදාහැර ඇති බවයි හෙළිවුණේ. හැටහැවිරිදි කාන්තාව සිය පුතුන් දෙදෙනා සමග සිදු කරගෙන ගිය බව කියන මත්කුඩු බෙදාහැරීමේ ජාවාරමක් පල්ලෙවෙල පොලිසිය මගින් හෙළි කර ගැනුණා. කාන්තාව මත්කුඩු බෙදාහැරීම සඳහා යමින් සිටියේදී අත්අඩංගුවට පත් වුණා. ඒ ඇයගේ ඇඳුම්වල සංගවාගෙන තිබූ හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 400ක්ද සමගයි. ඇය ළඟ තිබී ජංගම දුරකථන 6ක්ද සොයා ගැනුණා. මුදල් නොමැති අයට ජංගම දුරකථන ඇපේට තබාගෙන මත්කුඩු බෙදාහැර ඇති බවයි පොලිසිය පවසන්නේ. හෙරොයින් මිලිග්‍රෑම් 1460ක් යතුරුපැදියක් සහ මත්කුඩු ජාවාරමින් උපයාගත් බවට සැකකිරීම රුපියල් ලක්ෂයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙනුණා. ඒ හොරණ පෝරුව දණ්ඩ ප්‍රදේශයේදී අයහපත් කාලගුණයේ හේතුවෙන් දීවරේන්ට මුහුදු යෑමෙන් වළකින ලෙස අවධාරණය කරනවා. අද දින සහ තව දින දෙක තුනකට පවතින කාලගුණ සත්‍ය අනුව මුහුදු යෑමෙන් වළකින ලෙස තමයි ප්‍රතිස්ථිර තින්නේ. ඒ කියන්නේ නොයා ඉන්නවා වඩා සුදුසුයි අනුසුරදායක බැවින් බෙංගල්මොක්ක බුදු ප්‍රදේශයේ තියෙන සුලං තස්සිය මත බෙංගල්මොක්ක බුදු ප්‍රදේශයේ තියෙන සීලොම් බහුජන යක්ෂවලට ඒ සම්බන්ධයෙන් දැඩි අවධානය කටයුතු කරන ලෙස ඒ වගේම අනුසුරු ගලාපෙන් ඉවසට පැමිණ ලෙස දන්නලා තියෙනවා. මේ අතර දිවයිනේ ප්‍රදේශ රසක වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. විශේෂයෙන් සබරගමුව මධ්‍යම සහ වයඹ පළාත්වලටත් මාතර දිස්ත්‍රික්කයටත් මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව තවදුරටත් පවසන්නේ. දිවෙන හරහා සුළං වේගයේ සහ නිරසදිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් අද දිනේ සිට සැප්තැම්බර් මාස 21 වෙනි දින දක්වා අපේක්ෂා කරන්න පුළුවන්. ඒ අනුව දිවයිනේ සබරගමුව මධ්‍යම බස්නාහිර සහ වයඹ පළාත්වල ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇතිවීමේ හැකියාව පවතින අතර ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර 100ට වැඩි තද වැසි ඇති වෙන්න පුළුවන්. උතුරු මැද පළාතේ වැසි වර කිහිපයක් පමණක් ඇති විය හැකියි. දිවෙන හරහා විශේෂයෙන්ම උතුරු මැද සහ වයඹ පළාත්වල ත්‍රිකුණාමලී සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටිනට හමන පැයට කිලෝමීටර 50-60 පමණ වන තද සුළං තවදුරටත් ඇති වෙන්න පුළුවන්.
පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිෂන් සභාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා කළ ප්‍රකාශය පිළිබඳව කිතුනු ජනතාවගේ දැඩි විරෝධය පළ කරන බව රාජ්‍ය මාත්‍ය නිමල් ලන්සා මහතා පවසනවා. පාස්කු ප්‍රහාරය පිළිබඳ අගරදුගුරුතුමා පෙර දැනුවත්ව සිටියේ යයි විශේෂ විමර්ශනයක් සිදු කළ යුතු බවට හරින් ප්‍රනාන්දු මහතා කොමිස මහමුවේ පවසා තිබුණා. පාස්කු කොමිෂමේදී ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අරින් ෆ්‍රෑන්ඩ් මැතිතුමා කියලා තියෙනවා පාස්කු ප්‍රහාරය පිළිබඳව කතෝලික සභාවත් දැනුවත් හිටියා වගේ ප්‍රකාශයක් එතුමා කරලා තිබ්බ. ඉතින් අපි ඉතාමත් පැහැදිලිව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අරින් ෆ්‍රෑන්ඩ් මැතිතුමාට අපගේ දැඩි විරෝධය දැඩි කනස්සල්ල මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න ඕනේ. මොකද කතෝලික සභාවෝ කතෝලික ජනතාවෝ මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව දැනගෙන හිටියේ නැහැ. දැනගෙන හිටපු එකම පුද්ගලයා මම හිතන්නේ එතුමාගේ තාත්තා. ඒ නිසා තමයි එතුමාගේ තාත්තා එතුමාගේ දරුවට කිව්වේ පල්ලිය යන්න දෙන්න ඉන්න කියලා. අරින් ෆ්‍රෑන්ඩ් පල්ලියන් නැතුව කතෝලික අහිංසක මිනිස්සු 300ක් මැරෙන්න ඉඩරලා පාස්කු කොමිෂමේදී කතෝලික සභාවට අපේ කාඩිනල් ඉම්පානන්ට කතෝලික ජනතාවට චෝදනා කරන්න. ඒ වගේම එතුමා කියලා තිබ්බා කාඩිනල් ඉම්පානෝ මේයට සහභාගී වුණේ නැහැ කියන එක. අරින් ෆ්‍රෑන්ඩ් කතෝලිකෙක් විදියට එතුමා ඉතාමත් පැහැදිලිව දන්නවා පාස්කු මංගල්‍ය දවසේ සෙන්සුරාදා රාත්‍රියේ තමයි අපේ ප්‍රධානමේ තියෙන්නේ. ඉතින් ඒකට තමයි අගරදුගුරුතුමා ඒකම රදුගුරු පියාණන් වහන්සේලා ඒකම ප්‍රධාන පූජකතුමාලා පියතුමාලා සහභාගී වෙන්නේ. ඒ නිසා මෙතුමා මේක දැන දැන කරපු ප්‍රකාශය කියලයි මට තේරෙන්නේ. ත්‍රස්තවාදීන්ට අනුබල දුන්න අය ආරක්ෂා කරන්න කටයුතු කරන ප්‍රකාශ තමයි එතුමා කරලා තිබෙන්නේ. ඒ නිසා අපේ දැඩි විරෝධය අරින් ෆ්‍රෑන්ඩ් මැතිතුමාට මේ අවස්ථාවේ අපි ප්‍රකාශ කරනවා. ත්‍රිරෝද රථ සහ යතුරු පැදිස් සඳහා වම්පස මන්තීරුවට අමතරව දෙවන මන්තීරුවේද ගමන් කිරීමට අද සිට අවස්ථාව සලසා දී තිබෙනවා. මන්තීරු නීතිය පිළිබඳ මොරටුව විශ්වවිද්‍යාලය හා පොලිසිය සිදු කළ අධ්‍යයනකින් අනතුරුවයි මෙම තීරණයට එළඹ තිබෙන්නේ. ලබන 21 වනදා සිට මන්තිරු නීතිය දැඩිව ක්‍රියාත්මක වන බව පොලිසිය අවධාරණය කරනවා. ත්‍රිරෝද යතුරුපැදි සහ සෙසු වාහන ගණනය කිරීමට අනුව වාහන ප්‍රමාණය වැඩිවීම මත අද සිට මෙම තීරණය ක්‍රියාත්මක වනවා. ත්‍රිරෝද රථ සහ යතුරුපැදි සඳහා වම්පස මන්තිරුවට අමතරව දෙවන මන්තිරුවේද ගමන් කිරීමට අද සිට අවස්ථාව සැලසුණද සික්සෙක් ක්‍රමයට ගමන් කළ නොහැකි බවයි පොලිසිය අවධාරණය කරන්නේ. මේ අතදා බැලීමේදී වම්පස මන්තිරුවට අමතරව දෙවනි මන්තිරුව ඔස්සේ ත්‍රිවිල් සහ යතුරුපැදි වලට ගමන් කරන්න අවස්ථාව දුන්නා. ඒ අනුව අපිට පේනවා ඉතාමත්ම සාර්ථක තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. මාර්ගයේ යම්සි සුවිධානුකූල තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. හැබැයි වම්පස මන්තිරුව සහ දෙවනි මන්තිරුව අතර සික්සක් ක්‍රමයට මාරු වෙමින් ගමන් කරන ත්‍රිවිල් රියදුරන් සහ යතුරුපැදි රියදුරන් අද දවසේ නිරීක්ෂණය වෙනවා. ඒ අනුව ලබන සතියේ සිට ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නේ දෙවනි සහ වම්පස මන්තිරුව අතර සික්සක් ක්‍රමයට ගමන් කරන්න නැතුව තමයි මන්තිරුවසේ ගමන් කරන්න පුළුවන්. තුන්වෙනි මන්තිරුව කෙලින්ම ගමන් කරන අනිකුත් වාහන වලට ලබා දීලා තියෙනවා. අපි ලබන සතියේ සිට බලාපොරොත්තු වෙනවා අපිට CCTV තාක්ෂණය, ඒ වගේම ඩ්‍රෝන යන්ත්‍ර බල ආධාරයෙන් ලබා ගන්න රූප රාමු ඔස්සේ මේ මන්තිරුව විනය කඩ කරන්නා වූ වාහන රියදුරන් සම්බන්ධව ඒ වාහන අංක හඳුනාගෙන ඔවුන්ගේ නිවසටම දැනුම් දීමක් කරලා ඉවරලා ඔවුන්ව පොලිස් ස්ථානය වෙත කැඳවලා උපදෙස් පන්ති පවත්වලා ඔවුන්ට මේ මාර්ග විනය ආරක්ෂා කිරීම සම්බන්ධව ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධව නැවත වතාවක් දැනුවත් කරලා ඉවරලා හැකිතාක් දුරට මහජනතාව පදිකේන් වගේම රියදුරන්ව පුළුවන් තරමට ඔවුන්ගේ ස්වයං විනයක් නැත්නම් තමා විසින්ම මේ ක්‍රමයට අනුගත වීම දක්වා ක්‍රියාපිළිවෙත දියත් කරන අපි සූදානම් ඉන්නවා. පසුගිය සඳුදා සිට පෙරහුරුවක් ලෙස ක්‍රියාත්මක කළ මන්තිරු නීතිය අදින් අවසන් වනවා. මන්තිරු නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සමාජ ජාල ඔස්සේ පොලිසියට විවිධ චෝදනා අපහාස සිදු කළද සිදු කළ යුතු වෙනස්කම් ඒ අයුරින්ම සිදු කරන බවයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් පවසන්නේ. සතියේ සෑම දිනකම පෙරවරු 6 සිට 9 දක්වාත් පසරු 4 සිට 7 දක්වාත් මෙම නීතිය ක්‍රියාත්මකයි. මන්තිරු නීති යටතේ තනි ඉර කපා වාහන ඉස්සර කිරීම, දිත්ව ඉදි කපා වාහන හැරවීම ඇතුළු මන්තිරු නීතියට අයත් වැරදි 14කට එරෙහිව නීතිමය පියවර ගැනීමටද නියමිතයි. මන්තිරු නීතිය ක්‍රියාත්මක වන්නේ බේස්ලයින් මාර්ගය, ශ්‍රී ජයවර්ධනපුර මාර්ගය, ගාලුපාර, හයි ලෙවල් මාර්ගය යන මාර්ගවලයි. මන්තිරු නීතිය පිළිබඳව සති දෙකක පමණ කාලයක් තිස්සේ සියලු මාධ්‍ය ඔස්සේ ජනතාව දැනුවත් කිරීමටයි පොලිසිය කටයුතු කරනු ලැබුවේ. මේ තිබුණට වඩා ඉම්ප්‍රූව් වෙලා තියෙනවා. හරියට කරගෙන ගියොත් හොඳයි. අදනම් ගොඩක් හොඳයි. අද පොඩක් යන්න පුළුවන් අපිට. ඒක හොඳයි අපිට පේන විදිහට නම්. දැන් අපේ ලේන් එකේ හරියට ආවට පස්සේ අපිට කරදරයක් නෑ. ඒ අර අනවශ්‍ය විදිහට එක එක පැත්තට වාහනේ නැවතිලා තියෙන්නේ නැහෙනේ. ඔක්කොම එකම ලේන් එකේ යනවා. ඒකම හිතන්නේ හරියයි මිනිස්සු හුරුවේ. මේක ඉතාම හොඳ දෙයක්. මිනිස්සු හැඩ මෙර යන්නේ නැහැ නේද? ඩිසිප්ලින් තියෙන පාර මිනිස්සු එලවද්දි. ඒතකොට පොඩක් පරක්කු වෙන හැබැයි වෙනතර වඩා. ඒ වුණාට පාරේ යන්න ලේසි. අරකට වඩා මේකේ පොඩි පොඩි වාසි තියෙනවා. අරකෙත් වාසි තියෙනවා ඉතින්.
ന്യൂഡയമണ്ട് നൗകാവ് നിസാ സിധുവന്നട്ട് ഗിയ മഹാവിനാശയെ വെലക്വീമട്ട് ആരക്ഷകാംശഗത് പിയവരട്ട് സ്തുതിയ പലകരണ ബവ് രാജ്യമാത്യ ആചാര്യ നാലക ഗുഡഹേവ മഹതാ പവസനവ അമാത്യാംശയെ പെവതി മാധ്യ ഹമ്മുകദീ ഏ മഹതാ മേ ബവ് പെവസൂയേ පෞගි දිනවල තමනස්ලා දැක්කා ලංකාවේ විශාල වෝදුරක් ඇති වෙන ගිය අර ඩයමන්ඩ් නිව් ඩයමන්ඩ් නෞකාවෙන් තෙල් කාන්දු වෙච්ච වෙලාවේ ඒ වෙලාවෙත් අපේ අමාත්‍යාංශය ඉතාමත්ම කඩිනමින් ක්‍රියාත්මක වෙලා ඊට අදාළ සියලුම ආයතන සමග සම්බන්ධීකරණය කරලා ඒ තෙල් කාන්දුීමේ වෝදුරක් ඇති වුණොත් කුමක්ද කරන්න කියන එක ගැන පෙර සූදානමක් වුණා. ඉතින් අපේ වාසනාවකට වගේ මේ තත්ත්වය බරපතලුනේ නැති නිසා අපිට ඒක වළක්ව ගන්න පුළුවන් වුණා අපේ නාවික හමුදාවේ, ගුවන් හමුදාවේ, සානිකුත් ගින්න නිවීම සම්බන්ධයෙන් වැඩ කරපු වල ආයතනවල ඉතාමත්ම ක්‍රියාකාරී සහභාගීත්වය නිසා අපිට විශාල වෝදුරක් ඒ වෙලාවේ වළක්ව ගන්නට පුළුවන් වුණා. අපි විශේෂයෙන්ම මේකත් අවස්ථාව කරගන්නවා මේ විරුවන්ට ස්තුති කරන්නට ඔවුන් මේ රටේ ජනතාව වෙනුවෙන් කරපු මේ සේවය වෙනුවෙන්. දැන් පුවත් කිහිපයක් ලුහුඩින් ශ්‍රීමත් අනගාരിക ධර්මපාලතුමාගේ 156 වන ජන්මදිනය සැමරීමේ උත්සවයක් රාජකීය හේවාවිතාන මහ විද්‍යාලයේදී පැවැත්ුණා. මෙම විදුහල සඳහා භූමිය පරිත්‍යාග කරමින් එය ආරම්භ කළේ ධර්මපාලතුමායි. ධර්මපාලතුමාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව ධර්මපාලතුමා වෙනුවෙන් පැවති තරඟවල ජයග්‍රාහකයන්ට ත්‍යාග ප්‍රදානය සිදු කෙරුණා. දානමය පින්කමක්ද පැවති අතර උත්සවය පැවැත්ුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මදුර විතානගේ මහතාගේ ප්‍රධානත්වයෙන්. मे अत्र श्रीमत् अनगारिक धर्मपालतुमा सेमरिमे उत्सव्या महावली केंद्रेदी पेवेत्तुना ए विद्योदय परिवेनाधिपति पूज्य बलांगुड सोबित स्वामी वहंसेगे प्रधानत्वेन विशेषयेन धर्मपालतुमा के जातिक मेहवर एगीम मेहिदी सिदु केरुना महासंघया वहंसे सह मेतेमतुरुन रसक्द एम उत्सवेट सहभागी वी सिटिया मेरट विदुलिबल क्षेत्रेट विशिष्ट सेवा वक्कल मेरट विदुलिबल पियाले सहंदुन्वन डीजे विमल सुनेंद्र महताके 146 वन गुण समरुव विदुलिबल मंडल प्रधान कार्यालय दी पेवेत्तुना ए विदुलिबल मंडले सभापति विजित हेरत महताके प्रधानत्वेन विमल सुनेंद्र महताके पिलिरुवट पुष्पोपहार दैक्वीमेन अनतुरुवाई उत्सवय आरंभ उने श्रीलंकावे सुविशेषी परिसर पद्धति नेमति ग्रांतिय मध्यम परिसर अधिकारी श्रवणाकारियेदी एली देक्पुना एमाधिकारी वेडबलन अध्यक्ष परेशन सह संवर्तन आचार्य अजित गुणवर्तन महताय एय रचना करैत्ते परिसर अमात्य महिंद अमरवीर पारिमितु मंत्री महाचार्य चरित हेरत्न महतुरुन अतुलु विद्वतुन रसक एम उत्सवयट एक्व सिटिया अनुराधपुर शांत जोसफ महाविद्यालय विश्वविश्व शिष्यनायक पदकम पेलंदवीमे उत्सवय एम विदुहालेदी पेवेत्तुना यमाते सिम चंद्रसेन महतागे प्रधानत्वेन शिशु 118 दिनकुट मेहिदी शिष्यनायक पदकम पेलंदवीम सिदु केरुना सर्वागमिक पूजक वरुणद कलाप अध्यापन अध्यक्ष महेश हेट्टियाराचि महात्मिय सह विदुहालपति अजित अमरजीव महता अतुलु विशाल पिरिसक उत्सवयट एक्व सिटिया ඒ පොතත් සමගින් සාදින රූපහණි මධ්‍යහන පුවත් විකාශයේ නිමාවට පත්වනවා ඔබට සුබ දවසක්